අවදියේදී ඉගෙන ගන්න අධ්‍යාපනය ලබන්න ඕනේ ජජු සාම හතරන් කියන මේ ත්‍රිවේදයේ පරතරයට යන්න ඕනේ. ඒ කාලයේදී ඒ ගුරුවරුන්ට අනුව කීකරු ඒ වගේම තමන්ගේ දෙමව්පියන්ට කීකරු ඒ තමන්ගේ කාලවකවාන තුළදී ජීවත් වෙනවා. එතකොට පින්වත්නි මේ කාලවකවානයේදී සාමාන්‍ය ගත්ත සෑම මනුස්සයාවම මව්පියන් යටතේ ඉස්ලාම් කීකරු හැදෙනවා. පින්වත්නි මේ මව්පියන් යටතේ කීකරු හැදෙන වැඩෙන කාලෙදී ඒ මව්පියන් ගුණධර්මයන් වලින් පරිපූර්ණයි. ඒ ගුණධර්ම මේ ළමයාට දරුවට ලැබෙනවා. ඒ වගේම මේ සමාජයේ ඉන්න විවිධාකාර පුද්ගලයන් විවිධාකාර දෙමව්පියන් ඉන්න ඒ ආදි වශයෙන් අපිට කියන්න බැරි තරම් කීක විදිහේ මිනිසුන් මේ ලෝකේ ජීවත් වෙනවා. ඒතර පින්වතුනි සමහර දෙමව්පියන් ඉන්න අදාළක දෙමව්පියන් ඒ කාලෙදිම තමන්ගේ ගෙදර ප්‍රශ්න නිසා ඒ ගැටුම් ආදි වශයෙන් මේවා ඇතිවීම නිසා මොකද වෙන්නේ අර උඩා කාලයේ පටන්ම අර ළමයින්ගේ මනසට මේ දේවල් කාවදී කාලෙ දුනහම වින්නතුනි මොකද වෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික මේ ළමයි ස්මහත් වෙද්දී අර අධර්මය කියන දේවල් මේ ළමයිගේ ඔළුවට ගිලාගෙන තුනතුනි සමහරක් අවස්ථාවලදී තමන්ගේ මව්පියන් කරන ක්‍රියාවම ඒ දුවදම අනුගමනය 105 10 තමයි තමන් ව්‍යාසම අරමුණු වල ගමන. ඉතින් කිව්වොත් මේ වගේ ඒ කාලය තුලදී අම්මගේ තාත්තගේ ගුණධර්ම වලින් වැඩිලා මේ ළමයා ටිකෙන් ටික උස්මහත් වෙද්දී තමන්ට අධ්‍යාපනය ලබා ගන්න උසස් විද්‍යාලයකට ගමන් කරනවා. කිව්වොත් එතනදී මේ ළමයාට ගුණධර්ම වලින් පිරීලා යහපත් සමාජයකට යන්න ලැබුණොත් ඔහු ඒ ජීවිතයේ ජය අරගෙන ඔහු ඒ කඩේම පාස් කරගෙන යනවා. පින්වතුනි ඒ කඩේම පාස් කරගෙන යනකොට ඒ කාර්යය ගැලවීම සමග ගෘහස්ත ජීවිතයට ඔහුට එයමක සිද්ධ වෙනවා. එතකොට පින්වතුනි ගෘහස්ත ජීවිතයට ලඟ වෙද්දී දැන් මේ අර පොඩි කාලේ උඩා කාලයේ සිටම ඔහු ප්‍රගුණ කරපු මේ ගුණධර්මයන් ආන්‍ය අවස්ථාවේදී බලපාන්න ඉඩ. ඒ අවස්ථාවේදී මේ තරම් පින්දහම් කරනවා කුසල් දහම් කරනවා ධිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් සමාරක් කියලා මේ දේවල් කර්මානුරූපී ඔහුට උඩ ලැබෙන සුදුසු වාසස්ථානයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔහුට හොඳ බිරිඳක් ලැබෙන්න පුළුවන් දරු දරුවන් ලැබෙන්න පුළුවන් දැසි දැස්සන් යාන වාහන මිල මුදල් ආදී මේ සියල්ලක්ම ඔහුගේ කර්මානුරූපීව ඒ ගෘහස්ත ජීවිතයේදී එතකොට පින්වතුනි අර අධාර්මික මාර්ගය ගමන් කරන පුද්ගලයාට සමානක් කාලවල ජීවිතේ නොයේ ගැටලුවලට පත් වෙනවා. සමානක් කාලවල අර කියවලුනේ යක්ෂේනිය කුවේ භාර්යාවක් ලැබෙනවා කියන. ආන් ඒ වගේ සමානක් කාලවල උඹ දේවල් භාර්යාවක් ලැබෙන්න පුළුවන්. අකීකරු දුවා දරුවෝ ලැබෙන්න පුළුවන්. මේ ධන සම්පත්තිය අයින් වෙන්න පුළුවන්. ඉන්න හිටින්න සමහරක් කාලවලට ගෘහස්ත ජීවිතේ ගත කරන්න තරම් සුදුසු ස්ථානයක් නැති වෙන්න පුළුවන්. ඉතින් පින්වතුනි ඒ යන කාලය තුලදී මොහු ඒ පියමන ඒ තැබුවේ එපා. පය තැබුවට පස්සේ ගෘහස්ත ජීවිතයට ආපහු නැවත හැරෙන්න බෑ. මොකද අර උදා කල පටන් පින්වතුනි ප්‍රගුණ කරන ගුණධර්ම වලින් තමයි මේ ජීවිතේ ගමන් කරන්නේ. දෙවියන් මෙහෙම කාලයක් යනකොට තමන්ට ගෘහස්ත ජීවිතයේ විවිධ විවිධ කරදර ඇති වෙනවා. මේ පිටුතුල්ලාන හොඳටම නැහැ නේද? ජීවිතේ කොච්චර කටු ගැද්දකින් තියෙනවද? පිටුතුනි, ගෙදර දොරේ වැඩ, තමන්ගේ සැමියාගේ එහෙම නැත්නම් බිරිඳගේ වැඩ, දුවා දරුවන්ගේ, ඒ වගේම තමන්ගේ දැසි දැස්සන්ගේ වැඩ මේ සෑම දෙයක්ම සිද්ධ කරගෙන ඒ වගේම සමාජයේ ඇති වෙන යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදු වෙනවා තමයි. ඒ මොකද කිව්වෙදනි අර ලෞකික ජීවිතයේ ඇලිලා යටිලා ඉන්න නිසා. මොකද ලෞකිකත්වයේ කිව්වෙදනි විදෙන්න හරි අමාරු. මොකද
තමන් කැමති කැමති දේවල් ඉල්ලද්දී ඒ දේවල් ලබා දෙන්නට සිද්ධ වෙනවා. දුවා දරුවන්ට මේ මේ දේවල් ඕනි ඕනි කියද්දී ඒ ළමයින්ට සමහරක් වෙලාවට දෙන්නම වෙනවා. මේ නිමිති මේ කාලය හැරෙකොට මේ දේවෝපියන් තමන්ගේ ධනය ශ්‍රමය කාලය මේ සෑම දෙයක්ම කැප කරන්නේ කවුරු වෙනද? තමන්ගේ දුවා දරුවෝ. මේ නිමිති මෙහෙම කාලයක් යනකොට මේ ජීවිතේ වස්ත ජීවිතය අර යන කලකින් සසර කරකිරලා දිනන කියන සමහරක් වෙලාව කියනවා ජීවිතේ කලකිරලා දිනන කියන එක. ඉතින් බිමුදේ අන්නේ විදිහේ ජීවිතේ කලකිරෙනවා කියන්නේ. ඒතර බිමුදේ මේ බිමුදලා ජීවිතයේදී මේ යම් දේවල් තමන්ගේ සිතර නැගිලා මේ ජීවිතය ගැන වැටහීමක් ඇති වෙන්න ගන්නවා. ඉතින් බිමුදේ මේ වැටහීමක් ඇති වෙන්න ගද්දී බ්‍රාහ්මණයන් මොකද කරේ? උන්ගේ වස්ත ජීවිතයේ උන්ගේ ආදා කටයුතු නිමා කරලා ඉවරලා වානප්‍රස්ත අවධියට යනවා. වානප්‍රස්ත අවධියට ගියාම මොකද වෙන්නේ? බිමුදේ තමන්ගේ ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් ආදී වශයෙන් මේ සියල්ලක්ම අතහැරලා තමන් වනගත වෙන්නේ. ඒතර බිමුදේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපේ මේ සිංහල බෞද්ධ අපේ උපාසක අම්මලා බාගට ආත්තරලා තමන්ගේ ජීවිතයේ ඒ ගැටලුකාරී තත්වයන් තමන්ගේ මනසට වැඩි වෙන්න තමන්ගේ මානසික සෝය සොයමින් යනවා. සමහරක් වෙලාවට භාවනා කරන්න යනවා. සමහරක් සිල් සමාදන් වෙලා ඒ දේ දහම් ගුණධම් පුරමි, සීල ආරක්ෂා කරමි, භාවනා වඩමි, බණ අසමි, ඒ මාර්ගයන් වල ගමන් කරන්න පටන් ගන්නවා. අන්න මේ ගෘහත් ජීවිතයේ ගෙමුනේ නැතත් අර වානප්‍රස්ථ අවධියට යන මාර්ගයේ ටිකෙන් ටික කල් කරගන්න. මොකද අපිට මේ බිමුතුල්ලාට එතන යන්න බැරි තමන්ගේ දුවා දරුවා නැතරලා බිමුතුල්ලාට එළියට යන්න අමාරු. මොකද තමන්ගේ දුවා දරුවා මේ කට්ටිය අල්ලගෙන ඉන්න නිසා. දෙවියනි අර බ්‍රාහ්මණයෝ කියන්නේ මොකද? අනිවාර්යයෙන්ම කෑමට යා යුතුයි. වානප්‍රස්ථ අවධියට යා යුතුයි. ඉතින් බිමුදේ මෙහෙම වානප්‍රස්ථ අවධියට ගියාම මොවුන් ඒ කැලේට ගිහිල්ලා යම් යම් ගුරුවරුන් හම්බ වෙනවා. එක එක ශ්‍රමණ සම්ප්‍රදායන් කියන ඒ ශ්‍රමණ සම්ප්‍රදායන් වලට මොවුන් ගමන් කරනවා. ඒ කේ ආරණ වලට ආරම්භ වලට වුන් ගිහිල්ලා ඔවුන්ගේ ඒ විමුක්ති සුවය සඳහා විමුක්ති සුවය සොයා ගැනීම සඳහා වුන් ඒ කටයුතු කරනවා. සමහරක් පඨම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන ආදී වශයෙන් මේ ධ්‍යාන ලබාගෙන වුන් මේ ජීවිතය ගත කරනවා. මේක බුදුරජාණන් වහන්සේ සාර සංකේ කල්පලක්ෂයන් මුල්ලේ දසපාරමිතාවන් සම්පූර්ණේ කරලා ඇස්තිස්මස්ලේ මේ හැමදේම දන් දීලා උන්වහන්සේට සත්විදි රජකම පවා ලැබුණා. අවසානට උන්වහන්සේ මොකද කරේ? මේ සෑම දෙයක්ම අතහැරලා දාලා මහා විනිශ්චයණය කරනවා කියන එක. උන්වහන්සේ ගෘහස්ත ජීවිතයේ ඉඳලා වානප්‍රස්ථාවියද කි. එතකොට මහා අභිනිෂ්ක්‍රමණය කර උන්වහන්සේ මේ සත්වයා සසර කතරින් එතර ගන්න මාර්ගය සොයාගෙන ගියා. එතකොට මේ මාර්ගය සොයාගෙන අවස්ථාවේ උන්වහන්සේට විවිධ ආචාර්යවරුන් හම්බුණා. ඒ ආචාර්යවරුන් හම්බුණාට පස්සේ මොකද කරේ? උන්වහන්සේ ඒ ආචාර්යවරුන් හා සමානව ධ්‍යාන මට්ටම් වලට උන්වහන්සේ ඒ සමවැදිලා ඒ ආචාර්යවරයා හා සමානව උන්වහන්සේ කටයුතු කළා. බිමුදිනි බුදුන් වහන්සේ තේරුණා මේ බෝසත්ත්වයන් වහන්සේට මෙතන පළක් නැහැ. මීට වැඩි යම් දෙයක් සොයන්න ඕනේ. සොයන්න ඕනේ කියලා සිතා තමයි බුදුන් වහන්සේ ඊළඟට ඔවුන්ගෙන් අවසර අරගෙන ඉහිල්ල උන්වහන්සේම බුද්ධත්වය ලබා දුන්නා. ඉතින් බිමුදිනි ඒ වගේම තමයි අර ගෘහස්ත අවධියේ ඉඳලා වානප්‍රස්ථ අවධියට ගිහින් වානප්‍රස්ථ අවධියේ ඉඳලා තමයි ඒ තමන්ට සුදුසු තමන්ගේ මේ ජීවිතේ යම් කිසි වැටහීමක් ලබා ගත්තා පස්සේ ඒ ජීවිත කාලෙදී සීල සමාධි භාවනාදී කරලා ඒ වගේම
ධ්‍යාන සම්පත්තිය ලබාගෙන අවසානට බිමුතුනි වාරප්‍රස්ත යුගයේ අවසානට සංന്യാසී යුගයට යනවා. මේ සංന്യാසී යුගයේදී මොකද කරන්නේ? සංന്യാසී යුගයේදී තමන්ගේ මරණය තේකම ගොන් මේ ධ්‍යාන වලට සමවැදිලා එහෙම නැත්නම් බණ භාවනාදී කටයුතු කරමින් උන්නේ කැලේ වාසී. දෙකින් මේ ජීවිතේ විමුතුල්ලා මේ ගෙවන අවදි හතරක් වෙන්නේ. හොඳ හිතලා බලන්න. විමුතුල්ලා මෙතනින් යහට මේ පින්කම් සේරම කරනවා. විමුතුල්ලා ඒ කාලේදී තමන්ගේ දුවාදරුවන්ට ගුණ ධර්ම කියලා දුන්නේ දීපු නිසා ඔවුන් ඒ ගුණ ධර්ම වලින් ඒ යා යුතු මාර්ගයේ ගමන් කරලා මේ විමුතුල්ලාට ඒ නිසි ආකාර නිසිතන ලබා දුන්නා. විමුතුනි එහෙම ගුණ ධර්මයන් කියලා දුන්නේ නැත්නම් ගුණ ධර්මයන් නොපිරුවා නම් ඒ දරුවා අද මේ විමුතුල්ලාට සලකන්නේ කොහොමද? මම ගොඩාක් දැකලා තියෙනවා මේ සමාජයේ සමහරු ඉන්නවා අම්මලා තාත්තලාට ගොඩාක් සුළු විදිය සලකනවා. ගහනවා, බනිනවා, නිඳා කරනවා, අපහාස කරනවා, වැඩිහිටියන් වහන්සේලට ගිනක් දානවා, මහා පාරට ගිනක් දානවා. මං දැක්ක එක දවසක් මේ කෑගැල්ලේ පොලිසිය ගාව බස් හෝල් එකේ අම්මා කෙනෙක් ගිරක් දාලා රෙදි ඔක්කොමත් එක්ක. ඉතින් ඒව දැක්ක අපි මොදෙනි අනේ මෙහෙම දරුවෝ නේද කියලා අපිට හිතෙනවා. එබැවින් තමන්ගේ ඒ ලේ කිලි කරලා පොවලා ඒ තරම් ගුණ ධර්මයන් කියලා දීලා අවසානට ඒ ළමයි අයහපත් සමාජ වල යන්න ගත්තොත් එහෙම අර දරුවෝ අම්මලා තාත්තලාට අවසානයේ සලකන්නේ අර වගේ ජීවිතය. පින්වතුනි ඒ වගේ මේ පින්වතුන්ලා ඒ ජීවිත කාලේ ගත කරද්දී මේ පින් අර දුවාරම සමානක් කියලා ගුවස්ත අවදියේ කියලා පස්සේ මේ පින්වතුන්ලාට කිසිම නිදහසක් සමානක් වෙලාවට සමානක් ඇත්තන්ට ලැබෙන්නේ නැහැ. මොකද අම්මලා තාත්තලා ගෙවල් වලටම කොටු වෙලා ඉර කරගෙන ඔවුන් සියාලු ඉන්නේ. තමන්ගේ ජීවිතේ යන්න පුළුවන් මාර්ගය සකස් කරගන්න සමානක් වෙලාවට ඔවුන් දෙතියන්නේ. ඒ වගේ විවිධ චරිත ඉන්නවා. බුදුරජාණන් දේශනා කරේ රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත ආදී වශයෙන් විවිධ විවිධ චරිතයන් තිබෙනවා. මම පින්තුලාට ගාථාවක් දේශනා කරන්න ලැබුණා. අචිරං වතයං කායෝ පඨවිං අධිශේෂති යුද්ධෝ අපේත විඤ්ඤාණෝ නිරන්තරං කලිත. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ සත්වයාගේ විඤ්ඤාණය නොමැති මේ ශරීරයේ විඤ්ඤාණය පහව යියොත් එහෙම අර ශරීරය නිකන් ගඩ කැබල්ලක් හා සමානයි. පින්වතුනි මේ ශරීරයේ අපට ගතිය යුතු කියලා කිසිම දෙයක් නැහැ. ඒතර පින්වතුනි සාමාන්‍යයෙන් ගත්තහම අපි සමාජයකට දැන් පින්වතුලා ගත්තොත් එහෙම පින්වතුලා ඔය කෑම හදන ආදී වශයෙන් මේ දේවල් වලට සතු අරගන්න. නේද? වෙළඳ පොළවල් වල ඉන්න මාළදීන සතු ගන්න. ඒතර පින්වතුනි ඒ සතුන්ව අපි කපලා කොටලා උයද්දී අපිට වැඩිය වේදනාවක් සිදුයක් දැනෙන්නේ. ඒතර පින්වතුනි සාමාන්‍යයෙන් මිනිස්සෙක් මැරිලා හිටියොත් එහෙම මිනිස්සෙක් මැරිලා හිටියොත් එහෙම ඒ වගේ හදිස්සියේවත් කබල කොටලා ඉන්න දැක්කොත් එහෙම අපි බලන්න කැමතියි. කැමති නැහැ. ඇයි? අකමැ. ඒ දේවල් අපේ සිත්වල දරා ගන්න අමාරු නිසා. ඒවත් පින්වතුනි මේ සෑම සත්වයාම අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු වලින් නිර්මාණය වෙලා සකස් වෙච්ච සත්ත්වය. ඒක කිව්වෙ අපේ රූපය අපි මේ ශරීරයත් එකයි ඒ සත්තුන්ගේ ශරීරයත් එකයි. ඒක කිව්වෙ අපට බලන්න දකින්න පුළුවන් වෙන්න ඕනි අපේ මේ ජීවිතය අපේ මේ ශාරීරියේ අභ්‍යන්තරයේ මොනවාද තියෙන්නේ. අපේ අභ්‍යන්තරේ මොනවද මේ ඇත්තියෙන්නේ මොනවද නැත්තේ. මේ කපල කොටලා තියෙන ශරීරය දැකලා බලලා අපේ ජීවිතය අපි පිළිගනු සහගතව දකින්න.
එහෙම දැක්කොත් එහෙම ජීවිතයේ පින්වතුනි ගොඩාක් දේවල් අපිට හිතන්නේ අවකාශයේ සැලසෙයි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍ර වලින් ගත්තහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරයේ සත්‍ය උපදින්න උපදින ආකාර හතරක්. සත්‍යය අණ්ඩජ ජලාබුජ්ජ සංසේදජ ඕපපාතික වශයෙන් මේ සත්‍යය ලෝකෙ උත්පත්ති ලැබුවා. ඒතර බිනුතුනි මේ සත්‍යය මෙහෙම ලෝකෙ උත්පත්ති ලැබුවාම මේ අණ්ඩජ මේ පිටරයකින් හටගන්නා සත්වයන් ඒ ඔවුන්ගේ කාලපරාසය තුලදී බිනුතුනි ඔවුන්ගේ ජීවත්ව කාලපරාසය තුලදී ඔවුන් යම් යම් ක්‍රියාවන් වල නිරත වෙනවා. ඒ සත්තුන්ගේ අවශ්‍ය කාලය ඒ වගේම ඔවුන්ගේ කරන ක්‍රියාව ඔවුන්ගේ ක්‍රියාවන් කුසල කර්ම පාප කර්ම යන ආදී වශයෙන් ඔවුන් ඒ කාලෙදී ඒ දේව සිද්ධ කරනවා. ඒතර බිමුදුනි ජලාවුජ සාමාන්‍ය මිනිස්සෙක් විගත්තේම මව කුසල පිළිසඳ කර සත්තු හෝ මිනිසුන් ඒ අතින් ගත්තොත් එහෙම බිමුදුනි මිනිසුන් යම් යම් කුසල කර්මයන් අකුසල කර්මයන් ඒ කාලෙ සිද්ධ කරනවා. එතකොට මේ සත්වය අතරින් උප්පත්තිය ලබන මේ සත්වය ගත්තාම මේ සත්වයන්ගේ අවශ්‍ය කාලය එක එක විදිහට පිළිලා මේ සමහරක් අවස්ථාවලදී සංසේදී ඒ කියන්නේ පණු වශයෙන් උප්පත්තිය ලබන අපි සුසුයන් වල සමහරක් වෙලාවට මේ අපේ ශරීරේ මේ සත්තු උප්පත්තිය ලබනවා. මේ සත්තු මේ ශරීර උත්පත්ති ලැබුවම මේ සත්තු මොකද කරන්නේ? ඔවුන්ගේ ඒ කාල පරාසය තුලදී ඔවුන් සමහරක් වෙලාවට කලුතුරු ගිරියක් හෝ වේ. එහෙම නැත්නම් මිනිස්සෙක්ගේ ශරීරයක් හෝ වේ. ඔහු ඒ කාලෙවිල අවසාන ඔහු ඒ එකම මිය පරලනවා. ඒ වගේ පිණුත් අපේ ශරීරයේ ඉන්න මේ සත්ව ගත්තාම ඔවුනුත් අපේ ශරීරය සමග අපි මිය ගියාට පස්සේ මේ ශරීරයේ අවසාන ආදම අවසාන අපේ ශරීරයත් එක්කම නිවෙයි. දෙපින්තුනි මේ වගේ මිනිස්සුන්ගේ මරණය ගැන බුදුරණන් වහන්සේ යම් යම් අවස්ථාවලදී බුදුරණන් දේශනා කරන්න තිබුණා. ඒ වගේ පින්තුනි මේ සත්වය සමහරක් අවස්ථාවලදී නොහිතන අවස්ථාවලදී මැරෙනවා. සමහරක් වෙලාවට තමන්ගේ අවශ්‍ය ප්‍රමාණය අඩු වීමතුලින් යම් යම් එක්කෝරියාතුළු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් වෙන වෙන හෝ යම් කුමනෝ අවස්ථාවලදී වෙන්න පුළුවන්. ඔවුන්ගේ ඒ මරණය සිද්ධ වෙනවා. සමහරක් අවස්ථාවලදී නම් විවාහයක් යනකොට තමන් දන්නේවත් නැහැ එයා වෙන යට කරගෙන යනවා. දෙර්ගුමුනි තමන්ට හිතන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ තමන් ජීවිතේ. එතකොට මේ සත්වය පිළිබඳ සමහරක් වෙලාවට විවිධ විවිධ අවස්ථාවල මේ මරණය සිද්ධ වෙන අවස්ථාවලදී ඔවුන්ට කිවිදු සමහර අවස්ථාවල දැකලා තියෙනවා මේ ඉබේම යම් යම් රූපයන් පේනවා. යම් යම් රූපයන් පෙනිලා ඔවුන් ඉබේටම සිහිසුන්ව ඇදගෙන වැටෙනවා. ඔවුන්ට යම් යම් රූපයන් පේනවා. ඒ වලට අර හතර වටේ ඉන්න ඒ මිනිස්සුන්ට ඒ දේවල් පේන්නේ නැහැ. මොන් අවසාන දැකලා ලොකු වෙලා එතරම් මියෙන්න වැටෙනවා. ඉන්නේ ඒ මිනිස්සුන් සමහරක් කියලා පාප කර්මයන් වල ගැඹුරත්වයෙන් බැහැර ඉන්න සමහර මිනිස්සුන්ට ඒ කරන දේවල් සමහරක් කියලාට අර මායා කියන මායා තමන් ගමන් යන්නේ නේද සමහරක් කියලාට දකින්න වෙන්න. විවිධ මේ වගේ විවිධ විවිධ අවස්ථා වල මේ සත්වය එක එක මරණ අවස්ථා වලට මුදුර වෙන්න ලක්. ඉන්නේ මේ බුදුරණන් වහන්සේ දේශනා කරා වගේ මේ අවදි හතර තුන ගත්තහම මිනිසුන් මේ වාන බ්‍රහ්මචාරී යුගයේ ඒ වගේම ගෘහස්ත යුගයේ වානප්‍රස්ත යුගයේ මේ අවසාන සංന്യാස යුගයේ මේ ජීවත් වෙන කාල තුරදී පිටුනේ මේ මිනිස්සයා සිදු කරන යම් කිසි ක්‍රියාවන් කොටසක් තියෙනවා. තමන් ධනය හම්බ කරන මිල මුදල් හම්බ කරන හම්බ කරලා මොකද කරන්නේ? තමන් සිතූ පරිදි ඒ ධනය වීදම් කරමින් ජීවත්.
එතකොට පින්වතුනි යම් කිසි යම් යම් පුද්ගලයන්ට ධර්මය ලැබෙන්නත් පුළුවන්. දැන් පින්වතුන්ලාට උපත්යේ බෞද්ධ පින්වතුන්. එතකොට පින්වතුනි සමහර වෙලාවට බෞද්ධ නොවන පින්වතුන් දෙවියන් ඉන්නවා. එතකොට පින්වතුනි මේ බෞද්ධ නොවන උදවිය ගත්තාම ඔවුන් තමන්ගේ ජීවිතේ තමන්ට ලැබෙන සැපය මේ සෑම දෙයක්ම මිල මුදල් වේවා යහන වාර ආදි වශයෙන් මේ සෑම දෙයක්ම තමන්ට සිතූ පරිද්දෙන් වියදම් කරලා ඔවුන් මේ ජීවත් වෙනවා. ඔවුන්ට මේ දේවල් ලැබුණේ මොකක් නිසාද? ඔවුන් පෙර ආත්මයේදී පින්කම් කරපු නිසා. පෙර ආත්මයේ පින්කම් කරපු නිසා මේ ආත්මෙදී ලැබුණා. හැබැයි පින්තුනි මේ ආත්මෙ ලැබුණාට ඔවුන්ට ධර්මයේ ලැබුණා නෑ. ධර්මය ලැබිලා නැහැ. ඒ වුණාට ඒ සමහර උදවිය ඉන්නවා ඒ අතරින් දානමාන කරනවා. පෞද්ගලික දාන. දැන් දුගී මගේ යාචකාදීන්ට දන් දෙනවා. සතුන්ට දන් දෙනවා. ආදි වශයෙන් මේ ආදි වශයෙන් දන් දෙනවා. සමහර පුද්ගලයෝ ඉන්නවා එහෙමවත් තමන්ගේ මාළකයක්වත් දෙන්නේ නැති. ඒතර පින්වතුනි මේ පිළිස ගත්තාම දැන් මේ තමන්ට ලැබිලා තියෙන කුසල කර්මයේ තමන්ට ලැබිලා තියෙන දේවල් උපරිම මුක්ති විඳලා අවසානයේද මොකද කරන්නේ? මොහොත ධර්මයේ නැතිවම තමන්ට කුසල කර්මයක් සිද්ධ කරගන්න නොහැකියම මොහොත ඒ දෙන්න දෙතෝ ඒ කාලය ගත කරා. ඒතර පින්වතුනි ආය මොහොත ජීවිතේ ඒ වගේ ජීවිතයක් ගත කරන්න නම් නෑ. ඒ ජීවිතය ආපහු උන්ට ලැබෙන්නේ නැතුව යනවා. සමහරක් අවස්ථාවලදී පින්වතුනි මේ අපි කියමුකෝ දැන් බෞද්ධ ජනතාව ගත්තොත් එහෙම මේ අතරත් යම් යම් කොට්ටාසයන් සිටිනවා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරා වගේ අර චරිත හයේ ඒ කොට්ටාසයන් තිබුණා. බෞද්ධ වුණාට සමහරක් වෙලා පින්වතුනි ඔවුන් මේ සමහරක් වෙලාවට අර අංසල දහිනවත් කැමති බුද්ධමී ඉතින් පින්වතුනි මේ වගේ උදවිය ගත්තාම අවසානයේ මොහොත ලැබිලා තියෙන මේ උතුම් බුද්ධ ශාසනයේ ප්‍රයෝජනය අරගන්නේ නැතුව අවසානයේ ඔවුන් මේ ජීවිතේ ගමන් කළෙවිල අවසාන මේ දිලා යන අවසාන සංසාරයේදී තමන්ගේ ඒ ගමන දිගු කරගනිමින් ඒ සංසාරය තුලම ගමන් කරන්න ඉඩදෙන අපිට කියන්න බෑ මනුස්සයෙක් වෙයිද සත්වයෙක් වෙයිද නේද? අර වගේ යම් යම් මිනිසුතුන් වෙයිද ආදි වශයෙන් අපිට කියන්න බෑ කිසි මොන වගේ කෙනෙක් වෙයිද කියලා. ඊට පස්සේ පින්වතුනි මේ පුද්ගලයෝ සමහරක් අවස්ථාවලදී පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයේ මේ වටිනාකම දැකලා ඔවුන් තමන්ගේ මුදුන් මාර්ගයට කරගෙන ජීවත් වෙනවා සමහරක් උදේ. පින්වතුනි ඒ පුද්ගලයෝ මේ ජීවත් වෙන කාලය තුළ දිවිගුණ ඔවුන්ට තේරෙන්නේ ඔවුන් ඒ අරගමනින් තමන්ට ඒ ditta dhamma vedine karma විපාක වශයෙන් තමන්ට ඒ ලැබෙන්න තියෙන සෑම දෙයක්ම ටික ලැබෙන. ඒතර පින්වතුනි මේ සාසනය තුලදී දන් දෙනවා, සිල් රකින්නවා, බණ භාවනා කරනවා ආදී වශයෙන් මේ සියල්ලක්ම සිද්ධ කරනවා. මේවා සිද්ධ කරන ගමන් ඔවුන්ගේ ඒ ජීවිතයේ පසුබිම තමන්ගේ ජීවිතය ඇතුළාන්තය ටිකෙන් ටික අර ප්‍රශ්න ආදී වශයෙන් මේ දේවල් නිරවුල් වෙලා තමන්ගේ ජීවිතේ හරි ලස්සන වෙනවා. එහෙනම් ලස්සන වෙලා ඔවුන්ගේ ජීවිතේ අර වෙනත් පුද්ගලයන්ට වැඩිය ප්‍රියකරුක බවක් දැන. ඒ වගේම ඒ පුද්ගලයෝ සමාජයට යහපත් පුද්ගලයෝ වෙනවා. තාමත් ප්‍රියමනාප වෙන ආමේ ආදී වශයෙන් ඒ පුද්ගලයෝ සමාජයට ඉතින් පින්වතුනි මේ ආදී වශයෙන් මේ ගුණධර්ම පුරණ මේ ඇත්තෝ අවසානයේ තමන්ගේ මේ ජීවිතයේ අවසාන මරණය පස්සේ අර දිව්‍යතල හෝ වේවා, මනුස්ස ලෝකේ හෝ වේවා, බ්‍රහ්ම ලෝකේ හෝ වේවා උපත්යක් ලබන්නට යෙද. ඒ පින්වතුනි අපි මනුස්ස ආත්මයක උපත්ය ලබන්න පුළුවන්. මනුස්ස ආත්මයක උපත්ය ලැබුවාම පින් දහම් කරන්න, කුසල් දහම් කරන්න අවස්ථාව ලැබෙනවා.
පිහිටු දිව්‍ය තලයේ උප්පත්තියක් ලැබුවොත් එහෙම මොකද වෙන්නේ? ඔවුන්ට පින් දහම් කරන්න කුසල් දහම් කරන්න අවස්ථාව ලැබෙන්නේ. එතකොට බ්‍රහ්ම ලෝකයේ උප්පත්තියක් ලැබුවොත් සමහර බ්‍රහ්මතල තියෙනවා සිත කය බමරක් කියන බ්‍රහ්මතල. ඉතින් මේ බ්‍රහ්මතල වල උප්පත්තිය ලැබුවාම සමහරක් වෙලාවට බුද්ධාන්තර පව පහු වෙලා ආපහු නැවත ඒ බ්‍රහ්මතල වලින් සුත් වෙලා අබුද්ධෝත්පාද කාලවල උප්පත්තිය ලැබෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒතර කිව්වොත් ඒ කාලය තුළදී ඔවුන්ගේ ජීවිත වලට මොනවා වෙයිද කියලා සමහරක් වෙලාවට අපිට කියන්න අමාරුයි. මොකද සත්වයාගේ සැරිසරන ගමනේදී ඔහුගේදී යම් යම් ක්‍රියාවන් සිද්ධ වෙනවා. මොකද මුගලන් මහ රහතන් වහන්සේට අවසානයේ විපාක දුන්නේ ඒවල කර්ම විපාක. අපි සමහරක් වෙලා නොදෙනවත් ඒ යම් කිසි ක්‍රියාවක් කරන්න ගියලා ඒ කර්ම විපාකයට සම්බන්ධ වෙනවා. ඒ කිමුදුනේ ඒකට කරන මාස දේශනාත්තේ මේ ජීවිතයේ ගත යුතු සීම හරයක් නැහැ කියන. අපි කිමුදුනේ මේ ජීවිතයේ ජීවත් වෙද්දී සෑම අවස්ථාවකම කුසල් සිත් පෙරට කොටගෙන සෑම අවස්ථාවම කටයුතු කරනවා. අපි අද පින්කම් සිද්ධ වෙනවට වැඩිය අකුසල කර්මයක් සිද්ධ වෙනවට වැඩි සෑරවට අකුසල කර්මයක් සිද්ධ වෙන කිමුදුනේ අපි නොහිතාම අකුසල කර්මයක් සිද්ධ වෙනවා කිමුදුනේ. මේ අකුසල කර්මයන් කියන්නේ මෙනෙහි කරමින් මෙහෙම දෙයක් වුණා නේද කියන්නේ. නේද? ආනන්තරීය පාප කර්මයක් නැතුව අනිත් අකුසල කර්මයක් මේ කුසල කර්මයන් සිද්ධ කර ගැනීමුනේ ටිකෙන් ටික යටපත් කරගන්න. ඒ නිසා තමන්ට හැකි සෑම අවස්ථාවකම පින්කම් කරගන්න අපි තමන්ගේ සිතින්ම බැඳිලා ඉන්නවා. මේ පින්තුල්ලා අද යන්නේ සෑම අවස්ථාවකදීම තපුවරයට පුළුවන් සෑම හැකි අවස්ථාවක ඒ වගේ ආවට විලාස්ථාන ආදී වශයෙන් ඒ වගේම බුදුරන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ගල්ලා වහන්සේලා ආදී වශයෙන් මේ බුදුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා කියන තැන මේ පින්තුල්ලා කියලා දැකලා බලලා ඒ ලබා ගන්න ඕනි ඒ කුසල කර්මයන් ටිකෙන් ටික මේ පින්තුල්ලා රස කරගන්න. මේ පින්තුල්ලා මේ විහාරස්ථානයේ උදෑසන පටන් පැමිණිලා වෙන මේ මොහොතේ අප්පා තමන්ගේ සීලය ආරක්ෂා කරගනිමින් ධර්ම දේශනා ශ්‍රවණය කරගනිමින් ඒ වගේම බණ භාවනා ආදී කරගනිමින් මේ පිණිසුල්ලා තමන්ගේ ජීවිතේ අර කුසල ධර්මය කියන දේවල් දිවුතේ ටිකෙන් ටික සුදු කරගන්න. අර පිණිසුදු කාලයකට වතුර බින්දු ටිකෙන් ටික වැටිලා තමයි ඒ කාලේ මොකද වෙන්නේ ඉරේ. ආර්මේ වගේ තමයි පිණිසුදු අපේ ජීවිතේ එකපාර කුසල කර්මයක් සිද්ධ කරගන්න බෑ. අර කලයේ වතුර බින්දු ටිකෙන් ටික වැටිලා ඒ කලයේ කියනවා වගේ අපේ ජීවිතේට කුසල කර්මයන් සිද්ධ කරගෙන නිර්වාණ අවබෝධය කියන මේ මාර්ගයේ දකින්න අපි මේ ගමන යනවා. ඒ වගේම පින්වතුනි මේ පින්වතුන්ලා මේ ඇවිල්ලා සිටින මේ අවස්ථාවේදී උදේ ඉඳලා හවස දක්වා කාලය තුලදී මේ පින්වතුන්ලාගේ සිතට ලොකු සැහැල්ලුවක් දැනෙන්න පුළුවන්. ඇයි අර ගෙදර තියෙන ඒ පීඩාකාරී ස්වභාවය එතකොට නගරවල ප්‍රවේශය ගත්තොත් එහෙ තියෙන පීඩාකාරී ස්වභාවය ආදී වශයෙන් මේ සෑම අර තමන්ගේ සිතට එන මේ යම් යම් ආවේග සිතුවිලි පවා නවත්වා ගන්න පුළුවන් ස්ථානයක් තමයි මුදල්ලා කැමිලස්. එතකොට කිව්වේ මේ දේ දැසන පටන් මේ හවස් කාලේ දක්වාම මේ පිමුදුල්ලාගේ සිතවල අර පාප සිතුවිලියේ ප්‍රමාණය අඩු වෙනවා. මේ පිමුතුල්ලා එක්ක සෑම අවස්ථාවකදීම කුසල චේතනාව මුදුන්පත් කරගෙන තමයි මේ පිමුතුල්ලා සෑම අවස්ථාවකම කටයුතු කරන්නේ. ඒ කටයුතු කරද්දී පිමුතුලේ මොකද වෙන්නේ? තමන්ගේ සිතට දුක සෑහලුවක් දැනෙනවා. මානසික සුවයක් දැනෙනවා. නේද? ඉතින් බොහෝ වෙලාවට මේ පිමුතුල්ලා භාවනා කරද්දී සද්දපත් කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. අවුල පිටේ මේ සද්ද විතරයි ඇහෙන්නේ. දෙවියන් මේ වගේ අවස්ථාවලදී අපේ සිත සෑම අවස්ථින්ම දක්වත් ඒක සෞඛ්‍ය නිරාමිත වෙනවා. අර පිංගුදුල්ලාගේ විතර දුරේ තියෙන ප්‍රශ්න පවා එක මොහොතකට හරි සිදුලා. ඒක මොකද
අපේ දෙමව්පියන් පවා ඒ ජීවන කටුක ජීවිතේ අත්දැකීම් ලබාගෙන ඒ ජීවිතේ කොච්චර කටුක අත්දැකීමක් තියෙනවද කියලා දැනෙත් මේ පින්තුල්ලාගේ ජීවිත දිහා බලද්දී ඒ දේවල් නිකම්ම පෙරගස්තිලා යනවා මේ ජීවිතේ යන. ඉතින් පින්තුතුනි මේ මේ වගේ මේ අවදි හතර වගේ මේ අවදීන් හතරේදී තමයි මේ මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන්නේ. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මේ අවදි හතරේදී අනිවාර්යෙන් යටත් වෙනවා තමයි. බොහෝ සමහර උදවිය නැහැ. මොකද ඒ උදවිය ලෞකිකත් වෙන බර වෙලා ඉන්න නිසා. සමහර උදවිය ඉන්න උන්ට මේ ජීවිතය ගැන යම් කිසි හෝ වැටහීමක් ඇති වෙනවා. මොකද අපි මුතුනේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ධන ධාන්‍ය ආදී වශයෙන් මේ නිලමුද අධික පුද්ගලයෙක් වුණත් ඔහුට වුණත් මේ ප්‍රශ්න කියන දේවල් ඇති වෙනවා. නැතුව නෙමෙයි. එතකොට ඔහු පින්වතුනි මේ ප්‍රශ්න කියන දේවල් ඇති වෙනකොට ඔහුට සමහරක් විලා ජීවිතේ කලකිරීමක් ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මොකද දුප්පත් ඒ කියන්නේ පින්වතුනි තමන්ගේ ජීවිතේ කටුක අත්දැකීම් දකින පුද්ගලයා විතරයි මේ ජීවිතේ යථාර්ථය දකින්නේ. ඒක තමයි බුදුරණ වහන්සේ මොකද කරේ? මහා විනිශ්චයමනේ සිද්ධ කරේ. නැත්නම් බුදුරණ වහන්සේ රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන මේ මාළිගා තුනේ ජීවත් වෙලා අර මේ මේ උන්වහන්සේගේ කිප්ප ඒ ජීවිතේ මේ සත්‍විත රජකම ලබාගෙන උන්වහන්සේට ඒ උනා දිනුදී බුදුරණ වහන්සේ එතනින් පිට වෙලා ගියේ මොකද මේ සැපේ පුච්චර වින්ද වැඩක් නැති කියලා දන්නවා. මොකද දිනුදී සතර කර නිමිති දැක්කම බුදුරණ වහන්සේ දැක්කා මොකද්ද මහල්ලේ ගෙලෙඩේ මලමිණියක් පැවිදිලු. ත්‍රිවිධ උප්පත්ති ලැබනවා. තන මේ මිනිස්සු ලෙඩ වෙනවා. ඒ ශරීරේ ජරා ජීර්ණ වෙනවා. ටිකෙන් ටික හැම තප්පරේ තප්පරේ හුස්ම ගන්න මොහොත අපහසුම මොකද මේ මේ අපි ටිකෙන් ටික මේ ශරීර විනාශ ස්වභාවයට පත් වෙනවා. ඒ කියන්නේ කොහොමද කියන්නේ? කුප්පම් විරායාති යතායි දන්නු කායෝ තදායාති විනාශ භාව. මේ මල මැලවෙන්නේ කෙසේද? ක්‍රමක්‍රමී උදේ ලස්සන පිපිලා බුදුන් වහන්සේට පූජා කරපු මල හවස් වෙද්දී ක්‍රමක්‍රමී පරවෙනවා. ඒ පරවෙද්දී බිනුතුනි ඒ පරවෙන්නේ කෙසේද? අපේ ශරීරය ටිකෙන් ටික විනාශ ස්වභාවයට පත් වෙනවා. එතකොට බිනුතුනි මේ අවස්ථා හතර ගත්තොත් එහෙම ලෙඩෙක් ගත්තොත් එහෙම බිනුතුනි සාමාන්‍යයෙන් ලෙඩ හැදෙන මිනිසුන්ට විවිධාකාරුන් කියනවා. විසලා අහලදීනවා ගිරිමානන සූත්‍රයේ තියෙන ආබාධ ඒ රෝගයන් පිළිබඳ. ඒතර පින්තුනි පින්තුන්ලා ඒකට සාමාන්‍යයෙන් රෝහලකට ගියොත් එහෙම ඒ රෝහලේ ඉන්න ලෙඩ බැඳුවොත් එහෙම ඒ රෝගීන් බැඳුවොත් එහෙම ඒ රෝගීන්ට කුමන රෝග හැදිලා තියෙනවද කියලා අපිට කියන්න බෑ. විවිධ රෝගියෝ සමහර මේ රෝග පරීක්ෂා කළොත් සමාන උදවියේ කර්මානුරූප රූපීව මේ ඒ රෝගාබාධ හැදෙන. ඒ රෝගාබාධ සුව කරන්න බෑ. කර්මා ඒ ජීවක වෛද්‍යවරයාටවත් සුව කරන්න බෑ. කර්මානුරූපීව හට ගන්න රෝග. ඉතින් මේ මේ වගේ රෝග හටගත්තාම ඒ පුද්ගලයාගේ ජීවිතේ ඔහු ලොකු ඉදිරියට තමයි ජීවත් වෙන්නේ. කිමුතුනි සමහර මේ අය පුද්ගලයෝ ඉන්නවා උදවිය ඉන්නවා ගුඩා දරුවන් තරුණ ළමයි මහලු මියටපත් වෙච්ච අපේ ඇත්තෝ. එතකොට මේ කට්ටිය පිණුතුනි අර පිළිකා මේ මහලකමනේ පිළිකා රෝගද මහලකම පිළිකා රෝගද සමහර අය මේ ප්‍රතිකාර කරනවා. ඉතින් ගුඩා ළමයි ඉන්නවා තාම ජීවිතේ අර ජීවිතේ ගෙවලවත් නැති ළමයි. එතකොට මුදින් මේ ජීවිතයේ ගෙවලවත් නැති මේ වගේ කුඩා දරුවෝ කිය මේ තුන් ඉඳන් අපි මුදින් මේ රෝග සුව කරන්න මාර්ගයට අවස්ථාව ලැබෙනවා. උන්ගේ මරණය පිළිපෙණිය අර රෝගලෙ ප්‍රතිකාර ගන්න. ඉතින් මුදින් අපිට මේ මරණය පිළිබඳව ගත්තම අපි මුදින් අර මල ගෙදරක ගිහිල්ලා උඩුකුරුව සයනේ ඉන්න ඒ මృత ශරීරය බලලා බණ අහලා ගෙදර ආවට පස්සේ මොකද වෙන්නේ? අර සියල්ලක්ම අමතකද? එතනින් මෙනෙහි වෙනවා.
මේ ජීවිතයේ අනේ අපි මැරෙනවා නේ කියන. ඒ වුණාට අපි ගෙදර ආවම මොකද වෙන්නේ? සෑමදයක් අමතක කරලා. ඉතින් මේ මරණය පිළිබඳව ගත්තහම සෑම අවස්ථාවකම අපි මැරෙන මිනිස්සු නේද කියලා සෑම අවස්ථාවකම ලෝභ, දේශ, මෝහේ කියන මේ අකුසල මූලයන්ගේ තුලට යටපත් නොවි අලෝභ, අදේශ, අමෝහයන් මේ කුසල මූලයන් සිටේ තියාගෙන ක්‍රියා කරනවා. අපි සෑම වෙලාවෙම මිනිසුන්ට සත්වයන් සියලුම සත්වයන්ට මෛත්‍රිය කරනවා. ඉතින් අපි සෑම වෙලාවකම අපේ ඇතුළත වෛරයක් ක්‍රෝධයක් ඇති වෙන්න පුළුවන්. වෛරය ක්‍රෝධය ඇති වුණාම මොකද අපි කරන්නේ? මේක පුළුවන් තරම් හිතේ පාලනය කරගන්න. පාලනය කරගන්න බැරි වුණොත් එහෙම මොකද වෙන්නේ? සමහරක් වෙලාවට උදාහරණයක් ගත්තොත් එහෙම ළඟ ඉන්න මිනිස්සේ අතේ තියන් ඉන්න මිනිස්සේට විහිළුවක් කරොත් එහෙම ඒ මිනිස්සයා වෛරයෙන් කිපිලා අර මිනිස්සයාට ඇරලා දැම්මොත් එහෙම නේ අන් වෛරය නිසා ඇති අර කිපිය නිසා ක්‍රෝධය නිසා ඇති ශනික කෝපේ කෝපේ නිසා ඇති වෙන එහෙනම් සමහරක් වෙලාවට අපේ නිින්ද අවස්ථාවලදී අර සමහර දේ විහිළු කරන්න පුළුවන් ඒ සෑම අවස්ථාවකින් අපි සරසුන් නිහඬ වෙ ඉන්න තරමට මේ ජීවිතය සාර්ථකයි. මේ බිමුතුලාට මේ ජීවිතයේදී විවිධ විවිධ පුද්ගල බැනවා දෙන්න පුළුවන්. මේ යම් යම් දෝෂාරෝපණය කරන්න පුළුවන්. ආදි වශයෙන් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මේ බිමුතුලා ඒ දෝෂාරෝපණය වලට ප්‍රති දෝෂාරෝපණය කරන්න යොත්තේ විතර මොකද වෙන්නේ? ගැටීමක් ඇති වෙනවා. ගැටීමක් ඇති වුණාම ආමිතන ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා මොකද? ඉතින් මේ වගේ අවස්ථාවලදී පුළුවන් තරම් අපිට මෛත්‍රී කරන අර ලෝභ දේශ මොහ කියන මේ අකුසල මූලයන් යටපත් කරලා මේ වෛරය කියන එක මුලින්ම සංසිඳුවලා අපිට කටයුතු කරන්න පුළුවන් නම් ඒ ජීවිතේ ගොඩාක් තුන්වන් උදල්වාසී තියෙනවා. පිමුතුනි මේ පිමුතුන්ලාට මම දීර්ඝ වශයෙන් ධර්මය දේශනා කරන්න දෙන්නේ නැහැ. මේ මරණය පිළිබඳව ගත්තා බුදුරණ වහන්සේ දේශනා කරන විවිධ සූත්‍රවල විවිධ කරුණු අරගෙන මේ පිළිතුරු බුදුරණ වහන්සේ විසින් දේශනා කරපු මේ ධර්මයේ අධ්‍යාපනය ධර්මයක් කියදී බුදුරණ වහන්සේ අපිට එක පැත්තකින් ලබා දෙනවා. ඒ ලබා දෙන මේ ධර්මයේ ගැඹුරු සමාන ධර්ම කාරණාවල පිළිතුරු අපි හොයාගෙන යද්දී ඒ අවසානයේද ඒ දේවල් වල ඒ අපේ ජීවිතේ කරයක් මොනවද තියෙන්නේ කියලා තමයි කියලා අපිට හිතෙනවා. ඉතින් මේ අපි අවස්ථාවේදී මේ අවදි හතර ගත්තාම මේ අවදි හතරේදී මිනිස්සුගේ ජීවත්වය කාලෙක ඉතින් බලන්න ඒ කුඩා කාලයේ තිබුණ තරුණ කාලයේ කිසිය කොහොමද වයසට ගිහිල්ලා කිසිය කොහොමද මැරෙන්නේ නැති ඉන්නේ කොහොමද? සමහරක් කරා මැරෙන්නේ නැති ඇඳලම වෙලා ජීවත් වෙනවා. ඒ ආමිය වගේ කාල බබවාලු තත්ත්වයේ බිමු මිනිස්යාගේ මේ ජීවන චක්‍රය තුළ යන. මේ බිමුතේ බිමුතුලාට වැඩිපුර ධර්ම දේශනාවන් දේශනා කරන්න දෙන්නේ. බිමුතුලා විසින් සිද්ධ කරගන්නේ ගුණා වූ ස්ථිරෝම කුසල කර්මය. උදෑසන පාට මේ මොහොත දක්වාම සිද්ධ කරගන්නේ ගුණා වූ මේ ස්ථිරෝම කුසල කර්මය. තමන් නමින් මිය පරලව යන්නට ගුණා වූ ස්ථිරෝම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සංසාරයේ පොයේ යාරියෝ අතරමං වෙලා ඉන්නවන දුක්ඛිත ස්ථායවල පත්වලා ඉන්නවන යම් හෝ කුමන හෝ ඥාතිය කොට්ටාසයන් ඔවුන්ට මේ කුසල කර්මයන් අත්පත් වේවා. ඔවුන්ගේ එම ජීවිතයේ මිදිලා ඔවුන්ට ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත වේවා. ඔවුන් දිව්‍ය විමාන ආදී වශයෙන් මේ සියල්ලක්ම ලැබිලා ඔවුන්ගේ ජීවිතේ වාසනාව වේවා කියන සියලු දෙනා ප්‍රාර්ථනා කරන්න සාදුකාරයෝ. ඒ වගේම මාගේ උපදේවෝත්තම ගෞරවනීය රූප ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලුම භික්ෂුන් වහන්සේලාට නිරුක් නිරෝගී සුවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, කර්ම කියන සියලුම කටයුතු සාර්ථක වේවා කියලා සියලු දෙනාම සාදුකාරයෝ. ඒ වගේම අපවත් ලෝකයක් මේ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දිව්‍ය රාජයා අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍ය රාජයා වහන්සේලා ඒ වගේම ඔවුන්ට ඒ පින් අනුමෝදන් වෙලා ඔවුන්ගේ ඒ
අල්පේශාක්‍ය මහේශාක්‍ය ඒ ජීවිතයන් සුඛිත මුදිත වෙලා වුන්ගේ දිව්‍ය සම්පත් වැඩවලා වර්ධනය වේවා කිය සිරි දිනාම සාදුකාරයි. පොදයි සිරි දිනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එක්තාවතාච ඉදම් වේවා.